අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සත්‍ය ප්‍රථමයෙන්ම ඔබට කියන ස්වාධින් රූපහානී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ඔබ එක්වන්න. ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. වරාය නගර ඉඩමේ අයිතිය වෙනින් කාටවත් නෙවෙයි ශ්‍රී ලංකාවටමයි. රටේ අනාගතයට එරෙහි වන්නන් දේශයට ද්‍රෝහි වන්නන් මහා සංගරුවන කියයි. වරාය නගර ව්‍යාපෘතිය රටේ ආර්ථිකයට ආශිර්වාදයක්. ව්‍යාපාරික ප්‍රජාවේ මතය හෙළිවේ. නිවාඩුව නිමයි. දෙවන වාරයේ පාසල් හෙට සිට නිරෝධායන නීති රීතිත් අකුරටම NLB ස්වාධීන වෙයි. සතුට සමරා සම්පත් උදානය ITN පරිශ්‍රයේදී. ස්වාධීන පුවත් රටටම පෙන් වූ 9:30 පුවත් ගොන්නක් රැගෙන හෙට සිට රාත්‍රී 10ට. කොරෝනාව ඉන්දියාව වනසන ලකුණු. ඉෂාරා, වරාය නගරයේ ඉඩම අයිති කාටද? මේක මේ දවස්වල බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක්. හැබැයි ඒ ප්‍රශ්නයට අද නිසි පිළිතුරු ලැබුණා. අලි සබ්‍රි ඇමතිවරයා පැහැදිලිවම කිව්වේ වරාය නගරයේ සහිත ඉඩමේ සම්පූර්ණ අයිතිය වෙනින් කාටවත් නෙවෙයි ශ්‍රී ලංකා රජයට කියලයි. ඔව් ශ්‍රීහන්, මේක නිකම්ම නිකම් භූමියක් නෙමෙයි. මේක ආර්ථික භූමියක්. මේකෙන් අපේ රටට ලැබෙන ප්‍රතිලාභ ගැන විපක්ෂය හොඳින්ම දන්නවා. අන්න ඒ නිසා තමයි වරාය නගරයට විරුද්ධව ව්‍යාජ ප්‍රචාරක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලත් සබ්‍රි ඇමතිවරයා චෝදනා කරන්නේ. සම්පූර්ණ ප්‍රමාණය ගත්තම හෙක්ටයාර 269න් හෙක්ටයාර 91ක් පොදු පහසුකම් සඳහා. ඊට පස්සේ 43%ක් ව්‍යාපෘති සමාගමට 43%ක ප්‍රමාණය 9 අවුරුද්දක බද්ධකර තියෙන්නේ. ඔවුන් යලි බද්ධට දෙනවා නම් ඒ බද්ධටත් දැන් තියෙන විදිහට නාගරික සංවර්ධන අධිකාරිය අස්සම් කරන්නට 23%ක් රජයේ කොටස් බවට තියෙනවා. හැබැයි මේ 100%ම රජයට අයිති, රජයේ තමයි අයිතිකාරය. එහෙනම් මේ වෙන කාටවත් භූමි භාගයක් දුන්නයි කියන එක සම්පූර්ණයෙන්ම බොරුවක්. පරිපාලන දිස්ත්‍රික්ක පනත යටතේ මෙම කොටස කොළඹ දිස්ත්‍රික්කයට අනුගත කරලා තියෙනවා. මේ සියල්ල දැන් නාගරික සංවර්ධන අධිකාරියට බාර දීලා තියෙනවා. සම්පූර්ණ යාන්ත්‍රණය පාලනය කිරීම සඳහා කොමිෂන් සභාවක් ස්ථාපිත කරා. ඒ කොමිෂන් සභාව ස්ථාපිත කරාම කොමිෂන් සභාවට අවම වශයෙන් 5 දෙනෙක් හෝ උපරිම වශයෙන් 7 දෙනෙක් යෝජනා කරන්න ඕනේ. කවුද ඒපත් කරන්නේ? ඒපත් කරන්නේ ජනාධිපතිතුමා, මේ රටේ ජනාධිපතිතුමා. අස් කරන්නත් එතුමාට බලය තියෙනවා පනතේ නමවන වගන්තියට අනුව. භූමි භාගයේ අපේ නම් අයිතිය අපේ නම් රටේ සාමාන්‍ය නීතිය නම් ක්‍රියාත්මක වෙන්නේ ව්‍යවස්ථාවට යටත් වුණාම රටේ තියෙන උසාවි වලට ගිහිල්ලා නම් ප්‍රශ්න විසඳ ගත යුත්තේ කොහොමද? වෙන කාගේ හැරි මොනවාරි එකක් වෙන්නේ? බයක් මාව පාන්න අවස්ථාවක් නෙවෙයි මේ. අපේ රටේ සංවර්ධනයේ හැරවුම් ලක්ෂ්‍ය, මේ හැරවුම් ලක්ෂ්‍ය අපි මේක ඇත්තර වශයෙන්ම සැමරිය යුතු අවස්ථාවක්. මේ ගිවිසුමේ කොන්දේසි උල්ලංඝනය වෙන ඕනම අවස්ථාවක මේ ඉඩමේ අයිතිය පෙරලා රජය වෙත පවරා ගත හැකි. මේ ගේන කොමිෂන් සභා පනත සම්බන්ධව නීතිපතිතුමාගේ මතය විමසලා තිබෙන්නේ. දැන් මේකේ වල තියෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය. ජනාධිපති ලේකම්තුමාට කියනවා, මා ඔබට දන්වා සිටිනවා මේ පනතේ කිසිදු වගන්තියක් ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනි නොවේ. එසේ ව්‍යවස්ථාවට අනුකූල නිසා මෙය පාර්ලිමේන්තුවට දැන් යොමු කළ හැක කියලා කියලා. මේවා දන්න මිනිස්සු නොදන්න ආකාරයට බොරු බිල්ලු මවල ජනතාව නොමග යවන්න හදන එක බොහොම කනගාටුද. මේක තව පට්ටබල් බොරුවක් කියනවා මේක විවේචනය කරන කට්ටිය. මේක පාර්ලිමේන්තුවට මුදල් පිළිබඳ බලය තිබුණාට වගේ කියන්නේ කියලා පට්ටබල් බොරුනේ. ජාත්‍යන්තරව පිළිගත් විගණක ආයතනයක් මේක විගණනය කරන්න ඕනේ. ඒ විගණන ආයතනයේ තේරීමේදී ජනාධිපතිතුමාගේ එකඟත්වය අත්‍යවශ්‍යයි. සා විගණක අධිපතිතුමාගේ එකඟත්වය අත්‍යවශ්‍යයි. ඒ රිපෝර්ට් එක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නත් ඕනේ. ඒගොල්ලෝ මේ ව්‍යාපෘතිය තමයි මේ රටේ අනාගතය කියලා දන්නවා. මේ ව්‍යාපෘතිය සාර්ථක වුණොත් ආයි කිසිම දේශපාලන ව්‍යාපාරයකටවත් වෙනත් ව්‍යාපාරයකටවත් තමන්ගේ දේශපාලන කටයුතු මෙහෙවන්න බෑ කියලා දන්නවා. ඒ නිසා මේ පටු පහත් කාලකන්ණි කෝණයෙන් බලලා තමයි මේගොල්ලෝ මේකට විරුද්ධ වෙන්නේ. එහෙම නැතුව මේ පනතේ රටේ දැන් ක්‍රියාත්මක වෙන්නා වූ අනපනත් වලට පටහැනි භාවයක් නැහැ. වරාය නගරය ගැන රජයේ මතය නම් මේ වෙනකොට පැහැදිලිවම හෙළි වෙලා ඉවරයි.
හැබැයි මේ ගැන පක්ෂ විපක්ෂ දේශපාලඥයන් විවිධ ස්ථානවලදී විවිධ අදහස් ප්‍රකාශ කරන එක නම් තවමත් නතර කරලා නැහැ. මේ වරාය නගර ව්‍යාපෘතිය සාර්ථක විය යුතුයි. මේක මේ දේශපාලන චක්‍රයට එහා ගිය ලංකාව ඊළඟ සංවර්ධිත රට බවට පත් කිරීම සඳහා අත්‍යවශ්‍ය දෙයක්. අපේ පරමාර්ථය තමයි මේ වැඩ කටයුත්ත කොහොමද අපි සාර්ථක කරගන්නේ කියන එක. ධනාත්මක විවේචනයක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. මේ රටේ ජනතාවට ලැබෙන්න තියෙන වාසිය අවාසියක් බවට තමන්ගේ පෞද්ගලික න්‍යායපත්‍රය තුළ කටයුතු කරොත් පරිවර්තනය කරගන්න ඔය කතා කරන දෙසුන්දරාට අවශ්‍යතාවයක් ඇති. මොකද එයාලගේ පැවැත්ම තියෙන්නේ රට අගාධයේ තියෙන තාක් පමණයි. මේ බොරු බිල්ලේ ජනතාව අවදියෙන් සිටින්න මේ පයින් ගහන්නේ ඔබට. ජේදාස රාජපක්ෂ මහත්තය කියන්නේ ගෙම්බෙක්. කාලෙන් කාලට එක එක වෙලාවට එක එක තැනට පයින් එක. අද එතුමාට බුද්ධ ධර්මය අනුව දිට්ඨ ධම්ම වේදනීය කර්ම පළදීලා තියෙනවා. මේ රටේ මහ ජනතාවගේ බදු මුදල් හොරා කාපු එවුන්ව නඩු දාලා වැරදිකාරය වෙලා හිරේ යන්න තිබිච්ච මම්පෙත් අවුරුපියකට කෙලවිලා තියෙන නිසා ඔය ගෙම්බ ගැන කතා කරලා වැඩක් නැහැ. ජනාධිපති කෙනෙක් රටක മന്ത്രി කෙනෙකුට තර්ජනය කරා නම් ඒක වැරදි අනිවාර්යයෙන්ම. නමුත් ඒක ඇත්ත නැත්ත ඉතින් ජේදාස රාජපක්ෂ තිබ්බනේ නඩු ගන්න රෙකෝඩ් කරලා තියාගන්න ටෙලිෆෝන් එකේ. එහෙම මුකුත් එළියක් දාන්නෙත් නැහැ කාන්ද අපිට. ජේදාස රාජපක්ෂ කියන්නේ වාසියට එහාට මෙහාට පයින් පුද්ගලෙක්. තමන්ගේ දරුවන් ගැන කතා කරනවා නම් ඒ වෙනුවෙන් ආවේගශීලී වෙනවයි කියන එක ස්වභාවිකයි. එහෙම නුනනම් තමයි පුදුමේ. විශේෂයෙන්ම ඔහු එවැනි දේවල් වලට සම්බන්ධ නැත්නම් ඒ වෙනුවෙන් චෝදනා නගනවා නම් ඒ චෝදනා වෙනුවෙන් වේදනාවක් ඇති වෙන එක ස්වභාවිකයි. විජේදාස රාජපක්ෂ මහත්මයාගේ දේශපාලන භාවිතය සහ අතීතය අපි කවුරුත් දන්නවා මේ රටේ ජනතාව. 2018 කෙටුම්පතේ තිබුණේ වරාය නගරය හා ආශ්‍රිතව හදන්න අවශ්‍යයි අලුත් නීති සහ රීති. ඒ රීති ගැසට් කරලා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතුයි. පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා නොගත්තොත් ඒ නීති අහෝසි වෙනවා. දැන් මේ වරාය නගරයට හදන රෙගුලාසි නීති පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත් කිරීමෙන් ඉවත් කරේ ඇයි? අපි කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම බොරුවක්, වැරදි. ඉතින් පුළුවන් නම් ඒකට කියලා ඔප්පු කරන්න කියන්නකෝ. දැන් පෙත්සන් දාලා තියෙනවනේ. මේ පනතේ කිසිම ප්‍රශ්නයක් නැහැ. 21 දෙනෙක් උසාවි ගිහිල්ලා තියෙනවා. වැරද්දක් තියෙනවනම් ඒ වැරදි මේ උසාවියෙන් පෙන්නලා දෙයි. මේ මතේ හැටියට කිසිම වැරද්දක් නැහැ. මේ දේශීය සම්පත් ආරක්ෂා කරනවා කියපු රජය දැන් තරගෙට අපේ දේපළ විකුණනවා. තරගෙට චීනයට දෙනවා, ඉන්දියාවට දෙනවා. මේ වගේ තත්ත්වයක් කලින් තිබ්බද මේ රටේ? සමහර අයගේ මත ප්‍රකාශ කිරීම තුල තියෙන්නේ මේ රටට ආදරය කිරීමවත් එහෙම නැත්නම් රටේ තියෙන සම්පත් සුරකීමවත් නෙවෙයි. මේක පිටිපස්සේ වෙන කතන්දරයක් තියෙනවා. ඉතින් රෑට රෑට සමහරුන්ට හීන පේනවා. ඉතින් හීනෙන් සමහරලාට පුළුවන් පොඩි වෙලාවකට ඉන්දෙන් ඇහැරෙනකන් අගමැති වෙන්න පුළුවන්, ජනාධිපති වෙන්න පුළුවන් දෙකි. උන්නහලගේ පැටිගිරිය බැලුවම ආණ්ඩුවෙන් එක එක දේවල් ඉල්ලනවා. ඒ මස්ත්‍රාත්තල නොදීුනම ඊට පස්සේ හදනවා රැල්ලක්. ආණ්ඩු පක්ෂය හෝ වේවා විපක්ෂය වේවා මහජන නියෝජිතින් වැඩ කළ යුත්තේ තමන්ගේ පැවැත්මට නොව රටේ පැවැත්මටයි කියලා මහා සංග්‍රහණය පැහැදිලිවම ප්‍රකාශ කරනවා. වරාය නගරයේ මුල් කරගෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අවලාද නැගීමට ඇතැම් දේශපාලනඥයන් ගෙන යන පහත් ක්‍රියාව හෙළා දැකිය යුතුයි කියලයි මහා සංග්‍රහණය තවදුරටත් අවධාරණය කරන්නේ. ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා, මේ රට බාරගත්තේ බොහොම සද්භාවයෙන්. මේ රට සංවර්ධනය කිරීම සඳහා ජනතාවට වාසනාවන්ත අනාගතයක් ලබා දීම පිණිස එතුමා මේ රජයේ බාරගත්තේ. ජනාධිපතිතුමාගේ වේවා, අගමැතිතුමාගේ වේවා, රජයේ පොදු වැඩපිළිවෙල වේවා, යම් රාජ්‍ය තන්ත්‍රයේ අඩුපාඩු සාකච්ඡා කරලා ඒවා විසඳා ගන්නට අවශ්‍යයි. එහෙම නැතුව ජනාධිපතිතුමා නැත්නම් එතුමාගේ දරුවන්, අගමැතිතුමා අගමැතිතුමාගේ දරුවන් පිළිබඳව වැරදි අදහස් ප්‍රකාශ කරමින්, ද්වේෂසහගත අදහස් ප්‍රකාශ කරමින් රටට වැරදි මතයක් ලබා දීම සුදුසු නැහැ කියන එකයි අපේ මතය. ජනතාව සද්භාවයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළිබඳවත්, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පිළිබඳවත්, රජයේ පිළිබඳවත් විශ්වාසයක් තියලා තියෙනවා. ඒ විශ්වාසයේ බිඳ වැටෙන විදිහට වාක් ප්‍රහාර එල්ල කරන එක එච්චර ගුණදායක නැහැ කියන එකයි අපේ විශ්වාසය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පුතා කිසිම දේශපාලනයට සම්බන්ධ නැහැ. එතුමා NASA ආයතනයේ විද්‍යාඥයෙක් හැටියට රටට ගෞරවයක් ඇති වෙන විදිහේ ඉතිරි නීලයෙන් ඉන්නේ.
විශේෂයෙන් මේ විජේදාස රාජපක්ෂ ගැන උගතෙක් බුද්ධිමතෙක් ඒ වගේම හොඳ දේශපාලනඥයෙක් තෙන් එවැනි කෙනෙකුගේ මුවින් අර විදිහේ දේශපාලන අරමුණු ඉටු කරගැනීමේ අරමුණෙන් දෙමව්පියෝ දූ දරුවන් අතර තිබෙන මේ සම්බන්ධතාවයේ බිඳෙන ආකාරය ප්‍රකාශනිකුත් කිරීම විශේෂයෙන්ම හෙළා දැකිය යුතු කරුණක් බව මම තරයේ විශ්වාස කරනවා. ඒ ප්‍රකාශනය අපි තරයේ හෙළා දකිනවා. අද අපි ලොකු බලාපොරොත්තුවකින් සිටිනවා මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා යටතේ අපේ රට ලොකු වෙනසකට පත්වෙයි කියලා. ඒ වෙනසකට පත්වීමේ ලකුණු අපි දකිනවා, අපිට පේනවා. අපි එතුමාව තෝරා ගැනීම කිසිසේත්ම අපිට වැරදිලා නැහැ. බොහෝ රාජ්‍යයන් කැමති නැහැ අපේ රට නැගිටිනවට, අපේ රට නිවැරදි වෙනවට. ජාත්‍යන්තර සංවිධාන කැමති නැහැ අපේ රට නිවැරදි වෙනවට. ස්වභාවයක් තමයි දේශපාලනික මඩගැසීම් කරන්න ඕන වුණාම පුද්ගලිකත්වය, තමන්ගේ පවුල, තමන්ගේ දරුවන් යොදා ගැනීමේ මේ ක්‍රමවේදය ඉවත් කරන්න ඕන කියන එක මං විශ්වාස කරනවා. ඒ ළමයා ඊළඟ වයි නොනත් එක්ක ඇමරිකාවේ තමන්ගේ වැඩ ජොබ් එක කරන් ජීවත් වෙනවා. එච්චරයි. රටට ජාතියට හොඳ ආදර්ශයක් දෙන්න පුළුවන් විජේ රාජපක්ෂ මහත්තුමාට මේ වෙලාවේ මේ තරම් නරක, මේ තරම් දුර්ජාන්තගෙන ජනාධිපති ගාව රැඳෙන්නේ නැතුව පුළුවන් නම් ඉල්ලා සෙන්න මන්ත්‍රී කමෙන් ඒ සියලු මන්ත්‍රීවරුන්ට ලොකු අභියෝගයක් වෙයි. වරාය නගර ව්‍යාපෘතිය ගැන නොයෙක් මතිමතාන්තර පළ වෙද්දී මේ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවට ආශිර්වාදයක් කියලා ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් පැහැදිලිවම කියනවා. මේ ව්‍යාපෘතියෙන් රටේ ජනතාවට රැකියා අවස්ථා විශාල ගණනක් හිමි වෙනවා, වගේම රටේ ආර්ථිකයත් ශක්තිමත් වෙනවා කියලයි ව්‍යාපාරික ප්‍රජාව නම් කියන්නේ. ආයනගර ව්‍යාපෘතිය ජනාධිපතිතුමාට මේක කියන්නේ මේක හෙට නෙමෙයි, පුළුවන් නම් අදම මේක පටන් ගන්න. දැන් කට්ටිය මේකට විවේචනය කරනවා BOI එක නැහැ, UD එක නැහැ, නගර සභාව නැහැ කියලා. ඒකට තමයි කමිෂන් එකක් දාන්නේ. ඒ කමිෂන් එකට බලය තියෙනවා. ඇත්තටම මේ ආයතන වලින් අපි අප්‍රූවල් ගන්න ගියොත් ආයෝජකයෝ එනවට වැඩිය වේගෙන් යනවා. අපි 2018 ලංකාවේ ආයෝජකයෝ ගෙනල්ලා සමුලුවක් තිබුවා. ඒ වෙලාවේ නාගරික සංවර්ධන අධිකාරියත් එක්ක BOI එකත් එක්ක අපි මීටින් තිබුවා. නමුත් ඒ කිසිම ආයෝජකෙක් මේ රට තුල ආයෝජනය කරන්න කැමති වුණේ නැහැ. එහෙමනම් මේ වරාය නගරය කියන මේක ඇත්තටම අපිට නිකන් ආශිර්වාදයක් විදිහට මේ රටට තියෙන එකම අවස්ථාව මේක. ඒ කියන්නේ පක්ෂ විපක්ෂ සියලු දෙනාට මේකට විරුද්ධ වෙන්නේ නැතුව එක රාමුවකට එන්න, රජයත් එක්ක ඇවිල්ලා කතා කරන්න, මේකේ තියෙනවා නම් අඩුපාඩු ඒක හදාගන්න. වරාය නගරයේ ඇතුළත ගුවන්තොට පොළක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙමනම් අපේ එන විදේශිකයින් එන්නේ කටුනායකට. ඒ ඇවිල්ලා කටුනායකින් එන විදේශිකයා රට හරහා එන්න ඕනේ. එහෙමනම් මේ රටේ ඉන්න පුංචිම සුළුම සුළු ව්‍යාපාරිකයා, අපි හිතමු තැඹිලි ගිරියක් කපලා ජීවත් වෙන ව්‍යාපාරිකයෙක් ඉඳලා මේ රටට ප්‍රතිලාභ ලැබෙනවා විදේශිකයෙක්. මොකද අපි දන්නවා සිංගප්පූරේ ගිහිල්ලා සන්තෝස අයිලන්ඩ් ගියොත්, එහෙම නැත්නම් අපි මැලේසියාවට ගිහිල්ලා සන්වෙල් ලැගුන් ගියොත්, අපි අපේ මිනිස්සු ගිහිල්ලා ඒව ඇතුළෙම නවා තැන්පහසුකම් අරන් ඒවයින් කාලා බීලෙන්නේ නැහැ. නමුත් අපි පිට ගිහිල්ලා පිට හෝටලයක නැත වෙලා අපි ඒවයි තියෙන ඒ සංචාරක ශේෂ්ත්‍රයන් ඉතින් දැන් අපි බලන්න යනවා. දැන් මේවා දේශපාලන පටු පාට කණ්ණාඩි දාලා බලලා මේ රටේ තියෙන සංගම, මොකද අපිට අවුරුදු 5ක් ආපස්සට ගියොත් අපේ දරුවන්ට අපිට තියෙන අනාගතය තමයි නැති වෙන්නේ. ඒ නිසා අපි අනිවාර්යෙන් කුහක වෙන්න හොඳ නැහැ. අපි කියන හැමදේම ඒ විදිහටම ගිලින්න පුරුදු වෙනොත් අපිට හැමදාම ණය වෙච්ච රටක් හැටියට ඉන්න තමයි ඉන්නේ. මොන පක්ෂයේද මොන බාණ්ඩුවේද කියන එක නෙවෙයි අපිට අදාළ. මේ රට අපේ, අපි මේක හදාගන්න ඕනේ අපේ දරුවන් වෙනුවෙන්. ඔබතුමා හිතනවාද ඔබතුමාගේ කර්මාන්තය දාන්න මේ අවස්ථාවක් මේ රජයෙන් ලැබෙයි කියලා? ඕකේ බින් අඟලක් නැහැ, මම තමයි විද්දේ පොළව. ඒකේ සල්ලි මට හම්බෙලා තියෙනවා. ඉතින් ඒවයි දැන් මේ ගොල්ලන්ට අනිත් ව්‍යාපාරිකයන්ට කර්මාන්තේ මේ අර බිල්ඩින් තට්ටු හැදෙනකොට යකඩ කම්පි ටික නවන්න කොච්චරක් නම් කර්මාන්ත හැදේද මේ රට වැඩේ? ඔය කොන්ක්‍රීට් ටික එකතරේට කම්පි කූරු කොන්ක්‍රීට් දානකොට ඒ වගේ කර්මාන්ත ඕන තරම් අපි බයත් නැහැ, සැකත් නැහැ. මේක අපේ රට ඩොලර් එක 50ට 40ට 30ට යන බලාගෙන අපිට මරුණොත් අපි සන්තෝසයි. NLB හෙට ඉඳලා ස්වාධීන වෙනවා. NLB ස්වාධීන වෙන නිසා ඒ සතුට සමරන්න සම්පත් උදාන ගී ප්‍රසංගය අද රාත්‍රී 10 ඉඳලා ස්වාධීන රූපහාණිය ඔස්සේ සජීවීව විකාශය කරන්න මේ වෙනකොට සියලු කටයුතු සූදානම් කරලයි තියෙන්නේ. ස්වාධීන රූපහාණි පරිශ්‍රයේ පැවැත්වෙන සම්පත් උදානයේ ගී ප්‍රසංගයේ සූදානම ගැන කියන්න ඉන්ද්‍රසිරි සුරවීර සූදානමින් ඉන්නවා. සුරවීර, මොකක්ද තත්ත්වය දැන්? සුරවීර, සම්පත් උදානයේ ගීප සංගයේ තත්ත්වය දැන් මේ වෙනකොට කොහොමද තියෙන්නේ?
මහිතන සුරවිට මේනකටත් අප හොඳින් ශ්‍රවණය වෙනවා ඇති අපි සම්පත් දන ගීප සංගය සජීවීව ගෙනෙන්නට සූදානම් ස්වාධින් රූපහානිය පරිශ්‍රයේ සිටම ඉතින් සුරවිර අද තත්ත්වය කොහොමද මේ වෙනකොට සැකසීලා තියෙන්නේ ඔව් සුරවිර අපි සුරු මොහොතකින් ඔබ යලිත් සම්බන්ධ කරගන්න ඉෂාරා හෙට ඉඳලා නවයිතිහ ප්‍රවෘත්ති විකාශයේ ලොකු වෙනසක් වෙනවා අලුත් විදිහකට ප්‍රවෘත්ති ගොන්නකුත් රැගෙන අලුත් වෙලාවකට අපි හෙට ඉඳලා පුවත් විකාශය ගෙන එන්න සූදානමින් ඉන්නවා ඔව් ශ්‍රේහාන් හෙට ඉඳලා ස්වාධීන රූපවාහිනියේ ස්වාධීන පුවත් 9:30 විකාශය කරන්නේ රාත්‍රී 10 ඉඳලායි පිළුණු නොවුන පුවත් ගොන්නක් රටේ ජනතාවට ඉදිරිපත් කිරීමේ ප්‍රමුඛම කාර්ය මුල් කරගෙන ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති අංශය රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය රාත්‍රී 10 විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා ස්වාධීන පුවත් තේමාවෙන් අලුත් මුහුණුවරකින් හිට රාත්‍රී 10 සිට රටේම ජනතාවට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමග එක් විය හැකි නවයයි තිහෙන් ඔබ්බට ඇත්ත ඇති සැටියෙන් ස්වාධීනකම පෙරටම ලද සැනින් එසැනින් ලොවේම පුවත් එක මිටට ගෙන නවයයිතිය ස්වාධීන පුවත් හෙට සිට රාත්‍රී 10 ඉෂාර කොරෝනා වසංගතය නිසා බස්නාහිර පළාතේ දහම් පාසල් මාස 7ක විතර කාලයක් වසා දමලා තිබුණා. හැබැයි දහම් අධ්‍යාපනය හදාරන්න බස්නාහිර පළාතේ දරුවන්ට අද ඉඳලා අවස්ථාව උදා වුණා. ඔව් ශ්‍රේහාන් ඒ වගේම සිංහල දෙමළ අලුත් අවුරුද්දට දරුවන්ට ලැබුණු නිවාඩුව අදින් අවසන් වෙනවා. හෙට ඉඳලා දරුවන්ට පාසල් දොරටු ඇරිලා. හැබැයි කොරෝනා වසංගතය තවමත් ඉවර වෙලා නැති නිසා නිරෝධායන නීති රකිමින්ම තමයි දරුවන්ට පාසල් දොරටු විවර කෙරෙන්නේ. COVID-19 අවධානමත් සමග අධ්‍යන කටයුතු නතර කෙරුණු බස්නාහිර පළාතේ දහම් පාසල් අද සිට ආරම්භ කිරීමත් සමග දරුදැරියන් මහත් උනන්දුවකින් දහම් පාසල් කරා පැමිණෙන ආකාරය දැකගත හැකි වුණා. නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව සියලුම දහම් පාසල්වල අධ්‍යන කටයුතු පවත්වාගෙන යාම අනිවාර්ය බවයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. මේ අතර දෙවන වාරයේ වෙනුවෙන් දිවයිනේ සියලු පාසල් හෙට සිට විවෘත කිරීමට නියමිතයි. පළමු පාසල් වාරය තුල ක්‍රියාත්මක වූ චක්‍රලේඛයේ දැක්වෙන සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව හෙට දිනේදී පාසල් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. ඒ අනුව සියලුම රජයේ හා පෞද්ගලික පාසල් මෙන්ම පෙර පාසල්ද හෙට සිට අධ්‍යන කටයුතු වෙනුවෙන් යලිත් විවර වනු ඇති. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා එක පන්තියක ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාව 15ට අඩු නම් හැමදාම ඒ දරුවෝ ගෙන්න ගන්න පුළුවන්. ඊට පස්සේ 16ත් 30ත් අතර නම් එක දෙකට බෙදලා එක කණ්ඩායමක් එක සතියකුත් ඊළඟ කණ්ඩායම ඊළඟ සතියෙත් ඊට වැඩි සංඛ්‍යාවක් කියන්නේ 31කට වැඩි ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාවක් ඉන්නවා නම් එක කාණ්ඩ තුනකට බෙදලා ඒ දරුවෝ අවුම් වශයෙන් සතියකට දින තුනක්වත් ගෙන්නගෙන තමයි කටයුතු කරන්න ඕනේ. මේ කටයුතු කිරීමේදී සෞඛ්‍ය උපදේශ අනිවාර්යයෙන්ම පිළිපැදීම අපේ වගකීමක්. ඔබ සියලු දෙනා මේ දක්වා හුඟක් සහයෝගයෙන් කැපවීමෙන් කටයුතු කරා. ඒ කටයුතු කිරීම තුළ තමයි අපිට තිරසර ලෙස අධ්‍යාපනය පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. එනිසා නැවත සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්තුමා විසින් යම්කිසි වෙනසක් කරන තුරු මේ විදිහටම තමයි අපි පාසල් දෙවැනි වාරය සඳහා පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ. කොරෝනා ආසාදිතින් 260 දෙනෙකු අද දිනේ මෙරටින් හඳුනා ගනිද්දී සුව ලැබූ 281 දෙනෙකු අද දිනේ නිවෙස් වෙත ගියා. ඉදිරි සති 4 ඇතුළත කොරෝනා රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් සිදු වෙන්න පුළුවන් කියලයි සෞඛ්‍යංශ අද අනතුරු ඇඟවීමක් කරලා තියෙන්නේ. ඉදිරි සති 4ත් 6ත් ඇතුළත කාලය තුල කොරෝනා රෝගීන් වාර්තා වීමේ ඉහළ යාමක් සිදු විය හැකි බව සෞඛ්‍යංශ පවසනවා.
මේ වෙනකොට ලංකාවේ බොහෝ ප්‍රදේශවල රෝගීන්ගේ යම් යම් වැඩිවීමේ ලක්ෂණ පෙන්නුම් කරනවා. විශේෂයෙන්ම බස්නාහිර පළාත, වයඹ පළාත, උතුරු පළාත, නැගෙනහිර පළාත වගේ ප්‍රදේශවල කෙසේ වෙතත් අපි කියන්නේ මේ ව්‍යසනකාරී තත්ත්වය පාලනය කර ගැනීම සඳහා මහජන සෞඛ්‍ය පරිෂරු දැඩිව රාජකාරියෝ නිරත වෙමින් ඉන්නවා. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 96,699ක්. 2,969 දෙනෙකු රෝහල්වල ප්‍රතිකාර ලැබනවා. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 93,113ක්. අපේ රට සාධනීය තත්ත්වයකට පැමිණලා තියෙන අවස්ථාවක COVID-19 රෝගය ව්‍යාප්ත වීම අවම කිරීම සඳහා අපි දැඩි පියවර ගැනීමේ අවශ්‍යතාවය මේ අවස්ථාවේදී අපි දකිනවා. විශේෂයෙන්ම අපි දැක්කා සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේදී ජනතාව ඒකකාශී වුණා. ඉතා විශාල වශයෙන් සෙනඟ ඒකකාශී වෙච්ච ස්ථාන තිබුණා. ඉතින් මේ තත්ත්වයක් යටතේ අපිට ඉදිරි සති 4-6 අතර කාලයේදී අපේ රට තුළ COVID-19 රෝගීන් වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ අතර කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර සඳහා වෙන් කර තිබූ මුල්ලේරියාව මූලික රෝහල සෙසු ප්‍රතිකාර සඳහාද විවෘත කර තිබෙනවා. වර්තමානයේ වන විට අප රෝහල තුළ රෝගීන් 50කට අධික සංඛ්‍යාවක් ප්‍රතිකාර ලබනවා COVID-19 ආසාදිත රෝගීන් වශයෙන්. දැනට කරගෙන යන COVID-19 සත්කාර සේවාවලට අමතරව අපගේ සාමාන්‍ය රෝගී සත්කාර සේවාවන් අපි යම් තරමකට දැන් ආරම්භ කරලා තියෙනවා. අපේ රෝහල සම්පූර්ණ ක්‍රියාකාරීත්වයට පත්වීම තීරණය වෙන්නේ ඇත්තටම රටේ COVID-19 රෝගී තත්ත්වය තුරන් වීම කියන කාරණයත් එක්ක. එනමුත් සාමාන්‍ය සායන, ඒ වගේම බාහිර රෝගී අංශය කටයුතු, ඒ වගේම සීමා සහිත මට්ටමකින් ශල්‍ය සහ මාතෘ සහ ප්‍රසව වාට්ටුවල ක්‍රියාකාරීත්වයන් අපි ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඒ පණිවිඩයත් අපි මේ අවස්ථාවේදී මහජනතාවට ලබා දෙන්න කැමතියි. මත්වදුරත් අපරාධ කල්ලෙත් නැත්තටම නැති කරන මෙහෙයුම් මේ වෙනකොට අකණ්ඩවම ක්‍රියාත්මක කරනවා. අන්න ඒ මෙහෙයුම්වලදී කොස්ගොඩ තාරකත් කළු සාගරත් කියන අපරාධ කල්ලේ සාමාජිකයන්ගේ සමීපතමයන් තුන්දෙනෙක් කොටු කරගන්නට පොලිසියට හැකි වෙලා තියෙනවා. තලංගම පොලිසිය විසින් අද දින ඊනටිකුඹුර ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමකදී හෙරොයින් වර්ගයේ මත්කුඩු ග්‍රෑම් 500ක් සමග යුවලක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම කාන්තාව නෝනාගම් ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙක් බවත්, දාල පුරුෂයා අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණයෙකු බවත් වාර්තා වෙනවා. මෙම ජාවාරම පිටපස් සිටින්නේ දැනට එක්සත් අරාබි එමිරි රාජ්‍යයේ සිටින බවට විශ්වාස කරන කළුසාගර සහ ඔහුත් සමග ජීවත් වන කාන්තාවක් වන තු නැමැත්තිය බව අනාවරණය වී තිබෙනවා. ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂ 60කට වැඩි වටිනාකමින් යුත් හෙරොයින් ටොගයක්ද සොයා ගැනුණා. එම සැකකරු සහ සැකකාරිය ළඟ තිබී මෝටර රථයක්, ජංගම දුරකථන 5ක්, ඉලෙක්ට්‍රොනික තරාදි 3ක්, මුදලින් රුපියල් 7500ක් සහ බැංකු කාඩ් පත් 2ක්ද පොලිස් බහරට ගැනුණා. ඔවුන් තාවකාලිකව පදිංචිව සිට ඇත්තේ රාජගිරිය ප්‍රදේශයේ. මේ අතර අපරාධ කල්ලි සමාජිකයෙකු වන කොස්ගොඩ තාරක නැමැත්තාගේ සමීපතමයෙකුද කළුතර ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහු සතුව තිබී ගිනි අවියක් සහ ජීව උණ්ඩද සොයා ගැනුණා. 2015 වසරේදී සිදු වූ මිනිමැරුම් දෙකකට මෙම පුද්ගලයා චෝදනා ලබා ඇති අතර එම නඩු මේ වන විටත් විභාගයෙන් පවතින බව පොලිසිය පවසනවා. වවුනියාව ඕමන්ත යුද හමුදා මුරපොලේ සේවයේ යෙදිලා හිටපු හමුදා සෙබළුන් දෙදෙනෙකු අනතුරට ලක් කරලා කැබ් රථයක් ඊයේ පලා ගියා. මේ කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගන්න මේ වෙනකොට පුළුල් පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. ඕමන්ත යුද හමුදා මුරපොලේ රාජකාරියේදී සිටි යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු යටකරගෙන මෙම කැබ් රථය පලා ගොස් ඇත්තේ ඊයේ පසරුවේ. මුරපොලේදී කැබ් රථය නතර කරන ලෙසට සංඥා නිකුත් කළද අන නොතකා කැබ් රථය ධාවනය කර තිබෙනවා. මෙම කැබ් රථය බලපත්‍ර රහිතව බුරුත දැවකඳන් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බවටයි හෙළි වී තිබෙන්නේ. යුද හමුදා සෙබළුන් දෙදෙනා යටකරගෙන කැබ් රථය ඉදිරියට ගමන් කරන අවස්ථාවේ කැබ් රථයද අනතුරට පත්ව ඇති අතර පසුව රියදුරු එය දමා පලා ගොස් තිබෙනවා. තුවාල ලැබූ යුද හමුදා සෙබළුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා වවුනියාව මහරෝහලට ඇතුළත් කෙරුණා. ශරීරයේ හැකිලීමේ හැකියාව ඇති අඟල් 8ක පමණ දිගින් යුතු විශාල ප්‍රමාණයේ දළඹයකු පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා. වනාතවිල්ලුව පොල්වගා බිමක සිටියදී මෙම දළඹුවා හමු වී තිබෙන්නේ. හිස දෙපස තද වර්ණයෙන් යුත් දම් පැහැයක් ගන්නා අතර තද කළු පැහැ දුඹුරු මිශ්‍ර වර්ණයද මෙම දළඹුවාගේ ශරීරයේ දක්නට ලැබෙනවා. ජනවහරයේ මෙම දළඹුවා පොළොන් දළඹුවා ලෙස හැඳින්වෙන අතර අධික විෂ සහිත බවටද සඳහන්. මයංගනය මිනිපේ වේරගංතොට පාලමහන්දිය ප්‍රදේශයේ ගම්මානයකට අලිරංචුවක් කඩාවැදීමත් සමග ගම්මානය පුරා නොසන්සුන්තාවක් හටගත්තා. වනාලියා ගම්මානයෙන් පලවා හැරීමට ජනතාව උත්සාහගත් අතර එම අවස්ථාවේ පුද්ගලයෙකු ඡායාරූපයක් ගැනීමට තැත්කිරීමත් සමග වනාලියා ඔහුට පහරදීමට උත්සාහ කර තිබෙනවා.
රත්නපුර බානගොඩ බඹර බොටුව ගඟේ දිය නෑමට ගිය තරුණයන් තුන්දෙනෙකු සැඩපහරට හසුව තිබෙනවා. ඉන් එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර දෙදෙනෙකු දිවි බේරා ගත්තා. රත්නපුර බානගොඩ ප්‍රදේශයේ ඥාති නිවසකට පැමිණි අවස්ථාවේ ඔවුන් දිය නෑම සඳහා ගොස් තිබෙන්නේ. මේ සමගින් ස්වාධීන රූපහානි සවස 6:30 ප්‍රධාන සිංහල ප්‍රතිකාශය විමාර පත්වනවා. ජලකමුණු රාත්‍රියේ 9:30ට.